පුරා වසර 40ක් මෙරටේ ජනතාවගේ හදගැස්මට කතා කරපු හදගැස්මේ හඬහපු රූපවාහිනී මහගෙදර ස්වාධීන රූපවාහිනී සේවය සිය 40 වන ජන්ම කඩයිමට පා තබන්න සියල්ල සූදානම්. ගෙවුණු වසර 40 මෙන්ම හෙටින් උදාවන නව වසරත් ITN වෙත කඩයිමක් වන්නේ වඩාත් වගකීම් සහගත ජනතා හිතවාදී මාධ්‍ය කලාවක් මෙරටේ ජනී ජනයාට සමීප කරවීම පවතින මාධ්‍ය සංස්කෘතිය තුළ අසීරු වන බැවිනි. 1979 අප්‍රේල් මාසයේ 13 වෙනිදා අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරු ෂාන් වික්‍රමසිංහ ස්වාධීන රූපවාහිනී සේවය පෞද්ගලික නාලිකාවක් ලෙස ආරම්භ කරන්නේ එතෙක් යුරෝපයේ ඇතුළු ලොව සීමිත රටවල් කිහිපයකට පමණක් සීමා වූ රූපවාහිනී තාක්ෂණය ලංකාවේ ජනතාවට සමීප කරවීමේ අරමුණෙනි. 1979 ජූනි 5 වෙනිදා එවකට ජනාධිපති ජේ.ආර්.ගේ රජය විසින් එම පෞද්ගලික නාලිකාව රාජ්‍යකරණයට පත් කරගන්නේ වඩාත් ජනතා හිතවාදී රූපවාහිනී කලාවක් මනා සංයමයකින් හා වගකීමෙන් යුතුව ජනතාව වෙත සමීප කරවීමේ අරමුණෙනි. මේ පණිවිඩ අපි යවන්නේ රූප වශයෙන්, ශබ්ද වශයෙන්. මේ මාර්ගයෙන් අපිට පුළුවනි හැම නගරකම, හැම ගමටම, හැම නිවසකටම, හැම මිනිස්සෙකුටම පණිවිඩ සන්දේශ ප්‍රවෘත්ති යවන්න. එහෙම යවන අවස්ථාවවලදී අපිට පුළුවන් ප්‍රවෘත්ති, නාට්‍ය, ක්‍රීඩා, අධ්‍යාපනය ඕනෑම කරුණක් ප්‍රකාශ කරා. මං කැමති අධ්‍යක්ෂ මණ්ඩලයට මතක් කරන්න මොන සංදේශය, මොන පණිවිඩ, මොන ප්‍රවෘත්ති ප්‍රකාශ කෙරුවත් කරුණාකොල්ලා හැමතිස්සේම නිතරම සත්‍ය ප්‍රකාශ කරන්න. සත්‍යෙන් පිට කිසිම ප්‍රකාශයක් නොකරන්න. යම් දවසක මේ රූපවාහිනී ක්‍රමය මාධ්‍යය සැලකිල්ලට පිළිගත්තොත් සත්‍යවාහිනී හැටියට එදාට මම බොහෝම සන්තෝෂ වෙනවා. එතෙක් මෙතෙක් කාලය තුළ ITN නාලිකාව තමන් වෙත පැවරූ ඒ මහඟු මෙහෙවර කිසිදු අඩුවක් නොමැතිව ඉටු කරමින් සියලු නාලිකාවලට පූර්වාදර්ශයන් ක්‍රියාත්මක වෙමින් පවතී. 1979 සිට මේ දක්වා ලංකාවේ බොහෝ පෞද්ගලික නාලිකා ඇතියෝද විවිධ සදාචාර විරෝධී මාර්ග හරහා අත්කරගන්නා මුදල්වලින් මාධ්‍ය සැණකෙළි නිර්මාණය කරමින් ප්‍රමිතියෙන් තොර මාධ්‍ය කලාවක් රටට හඳුන්වා දුන්නද ඒවායේ පසුපස දුවන්නන් වාලේ නොදුවා සිය ආත්ම අභිමානය තහවුරු කර ගැනීමට ITN සමත්ව සිටි. විදේශීය සීනි බෝල ටෙලිනාට්‍ය විකාශය කරමින් එම නාට්‍ය නරඹනවාට විවිධ වරප්‍රසාද ලබා දෙමින් රේටින් වැඩි කර ගැනීමට දතකන මාධ්‍ය නාලිකා අතර අදටත් ප්‍රමිතියෙන් යුත් දේශීය ටෙලිනාට්‍ය විකාශය වන්නේ ITN රූපවාහිනී මහගෙදරය. එසේම නිවේදනයේ යැයි පවසා ගන්නා කච කච මාධ්‍යවාග් විලාශය සහිත වැඩසටහන් හමුවේ අර්ථවත් බස්වහරක් සහිතව වැඩසටහන් තවමත් ITN සතුය. ඒ ලංකාවේ සංස්කෘතියේ තරම දැන එය නිසි පරිදි අතික්‍රමණය කිරීමේ වගකීම අප සතුවන බැවිනි. එසේම ITN ප්‍රවෘත්ති කලාවද මෙරට අනෙකුත් මාධ්‍යකරුවන්ට ලබා දෙන්නේ වගකීම් සහගත ප්‍රවෘත්ති කලාවයි. විශේෂයෙන්ම මීට දසවසරකට පෙර යුද්ධයේ අවසන් දින කිහිපේ රාජ්‍ය මාධ්‍ය නාලිකාවක ස්වරූපයේද වඩාත් සත්‍යවාදී හා වගකීම් සහගත පුවත් ප්‍රකාශයේ හුරුවද රැගෙන ITN ප්‍රවෘත්ති යුද වාර්තාකරණයේ නියලුණු ආකාරය මතක් කර දීමට කැමැත්තෙමු. එම ක්‍රියාවලියම පසුගිය අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ITN ප්‍රවෘත්ති හරහා නැවතත් ජනතාව වෙත සමීප කරවීමට අපට හැකි විය. බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අහිංසක ජනතාවගේ ලේ ඇට මස් මත සිට සිය රේටින් වැඩි කර ගැනීමට දතකෑ තිරස්චීන මාධ්‍ය සංස්කෘතිය කරපින්නා ගත් හා ප්‍රවෘත්ති විකාශනයේ ඉරහඳ බවට පාරම්බාන සමහර පෞද්ගලික මාධ්‍ය නාලිකා අතරේ සත්‍යවාදී හා වගකීම් සහගත ප්‍රවෘත්ති විකාශයක් විකාශය කරවීමට ITN සමත් විය. එසේම එදින සිට මේ දක්වා ගත වී ඇති මසකට අධික කාලය තුළ දිවයින පුරා යමින් නෙමින් බොරු බේගල් ඇදබාමින්
යලිත් කළු ජූලියක් ඇති කිරීමට උත්සාහ ගන්නා විපක්ෂයේ දේශපාලනයට දරදිය අදින එම නාලිකා රට ගිනි තැබීමට පය පෙරටගෙන සිටියද රජයේ දූරදර්ශී වැඩපිළිවෙල ජනතාව වෙත නොපමාවගෙන යමින් ජනතාවාදී ගිනිදැල් නිවීමට ක්‍රියා කිරීමටද අපට හැකි විය. තවමත් රටේ ජනතාව ජනතාවාදී මතභේදයන්ට දක්වන අකමැත්ත හා අපගේ පුවත් කලාවේ ඇති වගකීම් සහගත බව හා සත්‍යවාදී බව හමුවේ යලි යලිත් ජනතා හදවත් තුළ ITN ප්‍රවෘත්ති නාමය රඳවා ගැනීමට අපට හැකි විය. ඒ හරහා සල්ලි මලු ගණන් විසි කරමින් ප්‍රවෘත්ති කලාවේ අංක එකවීමට දඟලන බොහෝ පෞද්ගලික නාලිකා සමග හරි හරියට රැඳෙමින් අපගේ අනන්‍යතාව රැක ගැනීමට අපට හැකි විය. ඒ ගැන මතක් කරන්නේ මහත් අභිමානෙනි. ITN, your family channel.